රජයේ ත්‍රිවිධ හමුදාවෙත් විශේෂයෙන්ම සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ දැඩි ප්‍රයත්නයන් නිසා මේ COVID-19 වෛරසය ශ්‍රී ලංකාවේ පැතිරීම යම්කිසි අන්දමකට අදාළ කරන්න අපිට හැකි වෙලා තියෙනවා. නමුත් ඒ ප්‍රයත්නයේ තීරණාත්මකම අවස්ථාවකට තමයි අපි දැන් ඇවිල්ලා ඉන්නේ. ජාති ආගම් කිසි බේදයක් නැහැ, පක්ෂපාත බේදයක් නැහැ. මම දැක්ක සමාජ ජාල තුළ ඉතාමත් අප්‍රීහිත විදිහට දේවල් පළ කරලා තියෙනවා. මම දැන් අපි මේකෙන් ඉවත් විය යුතුයි. අපි ජනතාවක් විදිහට අපි මීට වඩා වගකීමකින් යුතුව මේ ප්‍රශ්නට මුහුණ දෙන්න ඕනේ. අපිට වගකීමක් තියෙනවා ඒ දේට අපි හරි විදිහට සහයෝගය ලබන්න. ඉතාමත් වැදගත්. එම නිසා අපේ රජයක් ඒ සියලුම දෙපාර්තමේන්තු ගැන දැඩි විශ්වාසයකින් කටයුතු කරන්න. විශේෂයෙන්ම සෞඛ්‍ය පැත්තෙන් ගත්තොත් අපේ දොස්තරවරු, හෙදියෝ, ඒ අනිත් නිලධාරීන්, ඒ වගේම ත්‍රිවිධ හමුදාවල කට්ටිය, පොලිසියේ අනිත් නිලධාරීන්, ඒ හැම දෙනෙක්ම ඉතාමත් වෙහෙස වෙනවා. මේ වතුරින් අපි ලංකාව කොහොමද බේරගන්නේ කියන්නේ. අපි වගකීම් රහිතව ක්‍රියා කරොත් මේ උත්සාහය කඩාවැටෙනවා. ඇඳුරි නීතියට ගරු කරන්න. ඇඳිරි නීතිය පැනවිල තියෙන වෙලාවක වැදගත් වෙන්නේ තමන් තමන්ගේ ගෙදරට වෙලා සිටීම. ඇඳිරි නීතිය පැනවල සැනින් තමන්ගේ අහල පහල ගෙවල් වලට ගිහිල්ලා ඕනෙක හැසිරෙන්නවත් තමන්ගේ ළඟ තියෙන කඩවල් වලට ගිහිල්ලා එතන පිරිසක් එක්ක සාකච්ඡා කරන්නවත් නෙමෙයි ඇඳිරි නීතිය පනවල තියෙන්නේ. තමන්ගේ ගෙදරට වෙලා ඒ තමන්ගේ ගෙදර කට්ටියත් එක්ක පුළුවන් තරම් පරිස්සමින් ජීවත් වෙන්න. සෙල්ලම් කරන්නේ අපේ ජීවිත විතරක් එක්ක නෙවෙයි, අපි ආදරය කරන අපේ පවුලේ කට්ටියගේ ජීවිත එක්ක, අපේ හිතමිතුරන්ගේ ජීවිත එක්ක, ඒ වගේම මේ ලංකාවේ වෙසෙන සියලු දෙනාගේම ජීවිතත් එක්ක තමයි අපි මේ සෙල්ලම් කරන්නේ. ඒක නිසා වගකීමෙන් කටයුතු කරන්න. තියාගන්න, මේ වෛරසයෙන් වැඩිපුරම අවධානය තියෙන්නේ වැඩිහිටි කට්ටියට. විශේෂයෙන්ම කලබල වෙන්න දෙයක් නැහැ. නමුත් අපි හැම වෙලාවෙම වගකීමකින් කටයුතු කරන්න ඕනේ. වගේම මහලු විය වයෝවෘද්ධ කට්ටියට, ඒ වගේම ප්‍රතිශක්තිකරණ අඩු කට්ටියට, ඒ වගේම වෙනත් රෝගාබාධ වලට ලක් වෙලා ඉන්න කට්ටියට. ඉතින් අපේ සංස්කෘතිය දෙයක් තියෙනවා. අපි හැමතිස්සෙම ජීවත් වෙන්නේ අපේ අම්මලා තාත්තලා අපේ ආචාර සියලත් එක්ක. ඉතින් එහෙනම් අපිට වගකීමක් තියෙනවා මේ වුදුරින් ඕන්ව අයින් කරලා තියෙන සමාජ දුරස් වීම හරියට පිළිපදින්න. ඉතින් මතක තියාගන්න, තමන් ගෙදර හිටියා වුණත් ඔවුන් එක්ක වැඩිය හැසිරෙන්න එපා. තමන් මේ අන්තිම සුමාන දෙක තුන තුල අනිත් පිරිසක් එක්ක හැසිරුණා නම්, මොකද ඉතාමත් ඉක්මනින් ඔවුන් ඒ වුදුරට ලක් වෙන්න පුළුවන්. ඉතින් ඔවුන් පුළුවන් තරම් අපි ආරක්ෂා කරගන්න. ඒක අපිට ලොකු වගකීමක්. රෝග ලක්ෂණ තියෙනවා නම් හරි නිර්දේශිත රෝහල්වලට ගිහිල්ලා ප්‍රතිකාර ලබා ගන්න. මිනිස්සුන්ට අඩුපාඩුකම් තියෙනවා. හැමෝටම ගිහිල්ලා අඩුපාඩු ආදිය ගන්න. මෙන්න අවස්ථාව අපිට අපේ මනුෂ්‍යත්වය පෙන්නන්න ඔවුන්ට උදව් කරන්න. පෞද්ගලික සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද හරියට භාවිතා කරන්න. තමන්ගේ ගෙදර ගිහිල්ලා උදව් කරන්න ඕනේ. නමුත් අවශ්‍ය කරන දේවල් ලබා දීම ඔබලන්ට පුළුවන් ඒ දේ කරන්න. නමුත් ඒ දේ කරද්දී ප්‍රවේශමෙන් කරන්න ඉතාමත් වැදගත්. අපි ඒ විනය ගරුකව ඒ දුරස්ථභාවය තබා ගන්න එක හැම පුද්ගලයාත් එක්ක. අපිට පුළුවන් ජනතාවක් විදිහට මේකට මීට වඩා හොඳට මුහුණ දෙන්න.
එහින්දා හැම තිස්සම මතක තියාගන්න ඒ විනය පාවිච්චි කරන්න. මේ දේ එකමුතු වෙලා කරොත් අපිට මේ ව්‍යසනයෙන් ගොඩ එන්න වැඩි කාලයක් යන්නේ නැහැ. හැඳින්වීම පසු වුණත් අපි නැවතත් සමාජගත වුණොත් අපි බලන්න ඕන අපි කොහොමද හැසිරෙන්නේ කියලා. සමහර විට යම් කිසි කාල පරිච්ඡේදයක් වෙයි නැවත කියලා සමාජ අවශ්‍ය කරන බඩු බාහිර අධ්‍යය ගන්න. ඒ වෙලාවේදී විනය ගරු කරන්න. ඒ වෛද්‍ය නිලධාරීන් සේවක සේවිකාවන් ඔවුන්ගේ සෞඛ්‍යයට තියෙන තර්ජනය නොසලකා හැරලා අපි වෙනුවෙන් වැඩ කරද්දී ශ්‍රී ලාංකික ප්‍රවාසයන් හැටියට අපිට විශේෂ වූ වගකීමක් තියෙන ඔටේස් හරියමන් සහයෝගයක් දක්වන්න. පළවෙනිම තමයි ඔවුන්ගේ සියලු අවවාද මඟ පෙන්වූ නීති රීති රෙගුලාසි ක්‍රමවේද අපි හරියට පිළිපදින්න ඕනේ. පුද්ගලයන් අතර යම් කිසි විදිහක දුරස්ත භාවයක් තියාගන්න. මොකද මේ වෛරසය තව සුමාන 3-4-5 මේ රටේ තියෙන්න පුළුවන්. මේ හුඟක් කට්ටිය එක්ක තනින් තන ගැවසෙන්න ගියොත් මේ වෛරසයේ පැතිරීම සීග්‍රේන් වැඩි වෙනවා. හැමෝමත් එක්කම ගිහිල්ලා එකපාරේ බඩු ලබා ගන්නවට වඩා අපිට පුළුවන් මේකට යම් කිසි විදියක සැලැස්මක් සකස් කරන්න. විවිධ ප්‍රදේශවල විවිධ කාල පරාසයන් තුල පමණක් ගිහිල්ලා එක එක වයස් කාණ්ඩවල කට්ටියට බඩු ලබා ගන්න. තමන් රෝග ලක්ෂණයක් තියෙනවා නම් කරුණාකරලා ගෙදර ඉන්න. අපි බලන්න ඕනේ අපි කොහොමද මේකට ඉතාමත් හොඳින් මුහුණ දෙන්නේ කියන එක. පස්සේ දුරකථනයෙන් අමතලා අවශ්‍ය සෞඛ්‍ය උපදෙස් ලබාගෙන රජයේ නිර්දේශිත වූ ඒ රෝහල් වලට ගිහිල්ලා අවශ්‍ය උපකාර ප්‍රතිකාර සත්කාර ලබා ගන්න. මම හිතනවා අපිට බලධාරීන්ට උනත් පුළුවන් කියලා එවන් අවස්ථාවකදී අපේ මහලුවේ පසුවන අයට විශේෂයෙන්ම අවුරුදු 50ට වැඩි 55ට වැඩි අයට තමන්ට අවශ්‍ය කරන බඩු ලබා ගන්න අවශ්‍ය නම් ඌට වෙනම කාල පරාසයක් ලබා දෙන්න තමන්ට ඒ අවශ්‍ය කරන බඩු ලබා ගන්න. මම හිතනවා අපිට ලොකු වගකීමක් තියෙනවා. අපිට මේ උවදුරෙන් ගොඩ එන්න වැඩි කල යන එකක් නැහැ. අපේ අතේ තියෙන්නේ පුරවැසියන් විදිහට මේ ප්‍රශ්නට විනයගරුකව මුහුණ දෙන්න.